අපි ගමන් ආරම්භ කරේ පොල්හේන මුහුදු වෙරළෙන්. එතන් සිට පරමුල්ල දිශාවට වෙන්න සහ පරමුල්ලේ සිට මුහුද පැත්තට වෙන්න තියෙනවා ඊටාම අපූර්ව දූපතක්. ඒ දූපත අපි හඳුන්වන්නේ ගල්ගොඩියාන දූපත කියන නමින්. ඉතින් මේ ගල්ගොඩියාන දූපතට යන ගමන් තමයි අපි මේ ඉන්නේ. අපිට සහයෝගයෙන් අපේ පොල්හේනේ මල්ලිලා දෙන්නෙක් අපිත් එක්ක මේ බෝට්ටුවේ මේ වෙලාව යනවා. ඉතින් ඔය ඇතින් පේන්නේ ඔබට ගල්ගොඩියාන දූපත. මං පිටුපාලේ ඉන්නේ ගල්ගොඩියාන දූපතට. මේ දූපත ඓතිහාසිකව වැදගත් දූපතක් වගේම මේ ප්‍රදේශයටත් ඉතාම අලංකාරයක් එකතු කරන ඒ සුවිශේෂී ස්ථානයක් විදියට හඳුන්වා දෙන්න කැමතියි. මේ දූපත මීට වසර ගණනාවකට කලින් බෞද්ධ භික්ෂුවක් නැවතිලා හිටපු තැනක්. ඉතින් දැන් නම් ඇත්තටම නටබුන් කිහිපයක් විතරයි දකින්න හම්බ වෙන්නේ. ඉතින් අපි ගිහිල්ලා බලමු මේ යන ගමනත්. ඔබට දකින්න බොහෝ දේවල් තියෙනවා. මුහුදත් එක්ක මේ මුහුදු පතුල පේනවා. ඊටාම පිරිසිදු මුහුදු මුහුදක් මේ පොල්හේන වෙරළ ආශ්‍රිතව තියෙන මුහුදු ප්‍රදේශය. ඉතින් ඔබට මුහුදු පතුල පේනවා. ඒ වගේම අපිට ගිහිල්ලා තව ගොඩක් දොරතුරු කතා කරන්න තියෙයි. අපි ඒ ඉතිහාසය ගැන පොඩ්ඩක් හොයලා බලමු. අපි මේ යන්නේ අර ඈත පේන ගල්ගොඩිය යන දූපතට. ඔව් අපි දැන් මේ ගොඩ බැහැල ඉන්නේ ඉතාම සුන්දර ගල්ගොඩියාන දූපතට. මේ සුන්දරත්වය ගැන ඔබට වැඩිදුර විස්තර අපි දැන් තව සුළු මොහොතකින් පෙන්වනවා. අපි තාම දූපතට ඇතුල්ුනේ නැහැ. හැබැයි මුලින්ම කියන්න ඕනේ මේ දූපත ඈත ගොඩ බිම පේන්නේ පොල්හේන සහ පරමුල්ල ගම් දෙක. ඒ වගේම එහා පැත්තෙන් අපිට රෝහණ විශ්වවිද්‍යාලයේ කොටසක් පේනවා. ඒ වගේම දෙවිනුවර ප්‍රදීපාගාරය පේනවා තවත් පැත්තකින්. ඉතින් මේ විදිහට මේ වටවෙච්ච භූමිත ප්‍රදේශයකට මායිම් වෙලා තියෙන මූදෙන් මීටර් 4500ක් එහාට වෙන්න තියෙන ගොඩබිමෙන් ඈතට වෙන්න තියෙන දූපතක දූපත තමයි ගල්ගොඩියාන දූපත. අපි එතන තමයි මේ ඉන්නේ. ඉතින් මේ දූපතට චූල ලංකා කියන නමිනුත් ආමන්ත්‍රණය කරලා තියෙනවා මීට බොහොම කාලයකට ඉස්සර. කියන්නේ පුංචි ලංකාව චූල ලංකා කියන නමිනුත් මේ ගල්ගොඩියාන දූපත හඳුන්වලා දීලා තියෙනවා. මේ ගල්ගොඩියාන දූපත ඓතිහාසිකව ඉතාම වැදගත් දූපතක්. හැබැයි බොහෝ දෙනෙක් මේ දූපතේ කතන්දරය මොකද්ද කියලාවත් මේකේ ඓතිහාසික තොරතුරු මොනවද කියලාවත් වැඩි හොයලත් නැහැ, වැඩිපුර දන්නෙත් නැහැ. ඒ නිසා අපි අද ඔබට අපේ රශ්මි ටීවී ප්‍රේක්ෂකයන්ට ගල්ගොඩියාන දූපත ගැන පුංචි කතන්දරයක් අරගෙන එනවා. අතීතයේ චූර්ණ ලංකා දැන් ගල්ගොඩියාන හැමදේම වෙනස් වෙලා අතීතේ හරි ලස්සනට තියෙන්නේ නැති මෙතන. හැබැයි දැන් කපුටන්ගේ රජදහනක් ඔබට ඇහෙන්නේ නැති. අපි එද්දිත් කපුටන්ගේ සද්දේ. ඉතින් මුළු මුහුදු සීමාවම මෙතන ඉඳන් එක ඇහැකට බලා ගන්න පුළුවන්. ඊටාම ලස්සන තැනක තමයි මේ ගල්ගොඩියාන දූපත පිහිටලා තියෙන්නේ.
තායි රජපෞලේ කුමාරයෙක් වුණු ප්‍රින්දාස් චුම්සායි කුමාරයා ලංකාවට ඇවිල්ලා පැවිදි වෙනවා. ඒ පැවිදි වෙච්ච කුමාරයා පැවිදි වුණාට පස්සේ ජිනවර වංශ නමින් තමයි හැඳින්නුවේ. අන්න ඒ ජිනවර වංශ හාමුදුරුවෝ ආරණ්‍යගතව ජීවත් වෙන්න ඕනේ කියන තීරණයට එනවා. එහෙම ඇවිල්ලා එහි ප්‍රතිපලයක් විදියට කාලයක් ආරණ්‍යගතව ඉඳලා උන්වහන්සේ මෙන්න මේ ගල්ගොඩියාන දූපතට පැමිණෙනවා. උන්වහන්සේ තමයි මේ ගල්ගොඩියාන දූපත චූල ලංකා කියන නමින් මුලින්ම හැඳින්නුවේ. ඉතින් ප්‍රින්දාස් චුම්සායි කුමරු ජිනවර වංශ නමින් පැවිදි වුණාට පස්සේ ඇවිල්ලා නැවතිලා හිටපු දූපත තමයි මේ. ගොඩක් අය මේක දන්නේ නැහැ හැබැයි දැන් අපේ රශ්මි ටීවී ප්‍රේක්ෂකයන්ට මේ දූපතේ කතාවේ ආරම්භය ගැන කිසිම දෙගිඩියාවක් නැතුව මතක තියාගන්න පුළුවන්. මේ තියෙන ඉදිකිරීම ඉතාම වැදගත් ඉදිකිරීමක්. ඓතිහාසික වශයෙන් වැදගත්. මොකද ජිනවර වංශ හාමුදුරුව මේ දූපත රාවට පස්සේ මේ දූපතේ ටික කාලයක් උන්වහන්සේ භාවනානුයෝගීව වැඩ සිටියා. අන්න ඒ කාලෙදී මෙන්න මේ ඉදිකල ඉදිකර ඇති ඉදිකිරීමේ නටබුණක් තමයි මේ නටබුන් පමණ ඉතිරි වෙලා තියෙන්නේ. මෙන්න මේ ස්ථානයේ තමයි උන්වහන්සේ කාලයක් තමන්ගේ ජීවිතය ගත කරලා තියෙන්නේ. ඉතින් ඒ වෙනුවෙන් තනපු කුටියක නටබුන් තමයි ඔබට මේ දැක් ගන්න ලැබෙන්නේ. මොකද සුනාමි වසනයත් එක්ක මේ දූපතේ තිබුණු බොහොම දේවල් විනාශ වෙලා ගියා. ඉන් ඉතිරි වෙච්ච එක දෙයක් තමයි මේ කුටියේ නටබුන් විදියට අපිට දකින්න ලැබෙන්නේ. ඉතිහාසයේ මේ දූපත තවත් දෙයකට වැදගත් වුණා. මොකද මේ දූපතේ දකුණු ඉවුරට ආවට පස්සේ එක දිගටම අපිට මේ මුහුදු තීරය නිරීක්ෂණය කරන්න පුළුවන්. ඉතින් පසු කාලයේදී අපේ රට යටත් කරගත්ත පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි වගේ ජාතීන් විවිධ ජාතීන් ඔවුන්ගේ යුද උපක්‍රමික නිරීක්ෂණ ස්ථානයක් විදිහටත් මේ ගල්ගොඩියාන දූපත පවත්වාගෙන ගිහින් තියෙනවා. ඒකටත් සාධක ඕන තරම් මේ දූපතේ කාලයකට කලින් තිබුණු බව තමයි අපේ පැරැන්න සඳහන් කළේ. ඉතින් මේ දූපතේ ඉඳගෙන ඉතාම ලේසියෙන් දකුණු මුහුදු වඩ නැව් මාර්ගය නිරීක්ෂණය කිරීමේ හැකියාව තියෙන බව ඔබට උනත් මේ මුහුද දකිනකොට දැනෙන දෙයක්. ජිනවර වංශ හාමුදුරුවෝ මේ දූපතේ කාලයක් ගත කළානේ. ඒ කාලේ වැඳුම් බිඳුම් කරන්න ඕනේ විදියට මේ චෛත්‍යයක් නිර්මාණය කරලා තියෙනවා. හැබැයි විශේෂත්වයක් තියෙන මේ චෛත්‍ය තායි සම්ප්‍රදායට අයත්, එහෙම නැත්නම් සියම් සම්ප්‍රදායට අයත් චෛත්‍යයක්. මේ චෛත්‍යයේ තවත් විශේෂත්වයක් තියෙනවා. මේ චෛත්‍යයේ ගර්භය තුලින් හතර පැත්තම විනිවිද දකින විදියට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒ කියන්නේ කවුළු හතරක් තියෙනවා අපිට හතර පැත්ත. උතුර, දකුණ සහ බස්නාහිර, නැගෙනහිර කියන පැති හතර විනිවිද චෛත්‍ය තුලින් දකින්න පුළුවන් විදිහට තමයි මේ චෛත්‍ය නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේ චෛත්‍ය බොහෝ කාලයක් හොඳින් තියෙන්නට ඇති. නමුත් මේ වෙනකොට මේ චෛත්‍ය නටබුන් වෙලා තියෙනවා. විශේෂයෙන්ම කියන්න ඕනේ නිදන් හොරු විසින් හදා බිඳ දැමු තවත් එක් වටිනා ඓතිහාසික ස්ථානයක් විදිහට තමයි මේ ගල්ගොඩියාන, එහෙම නැත්නම් චූල ලංකා දූපතේ තියෙන මේ චෛත්‍යයත් අපිට හඳුන්වා දෙන්න පුළුවන්කම ලැබෙන. දැන් හවස් වෙගෙන එනවා. අපි දූපතෙන් ආයි නැවතත් අපේ ගොඩබිමට යන්න සූදානම් වෙන්නේ. හැබැයි කියන්න කනගාටුයි, මේ බැලු වටපිටාවේ හැමතැනම ප්ලාස්ටික් අපද්‍රව්‍ය.
මේ ඉතින් ගොඩබිමේ ඉන්න මහා ගොඩබිමේ ඉන්න මිනිස්සු මූදට උදාහරණේව තමයි අවිල මේ දූපතේ ඉවුරේ තැම්පත් වෙන්නේ මිනිසුන්ට තව හිතන්න ගොඩාක් දේවල් තියෙනවා මිනිසුන්ට තව යන්න බොහෝ දුර තියෙනවා මං හිතන්නේ මිනිසු මේ පරිසරය විනාශ කරන එකත් නවත්තගෙන මේ පරිසරය රැකගෙන යන්න හිතපු දවසට මිනිස්සු හැමෝම දිනනවා අපි යන්නේ ගමන වෙනුවෙන් බලාපොරොත්තු තබාගෙන මේ දූපතෙන් පිට වෙලා යනවා අපි රශ්මි ටීවී කණ්ඩායම විදියට එහෙනම් අපි ආයෙත් දවසක මේ වගේ සුවිශේෂී තැනකදී හමු වෙමු එහෙනම් ජය වේවා අපි ගියා